නව ජවයක රසය විඳගන්න කිස්ට් රයිඩ්. උන්ඩියල් ක්‍රමයට ඩොලර් අලවි කරමින් සිටි පුද්ගලයෙකු සහ ඒ සඳහා අනුබල දුන් අයෙක් බොරලැස්කමුව පිල්ලෑව පන්සල අසලදී විශේෂකාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඒ ඔවුන් සතු තිබූ අමෙරිකානු ඩොලර් 47,000ක්ද සමගින් සැකකරුවන් කිරුළපන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය වෙත භාර දී තිබෙනවා. කොළඹ සහ අවට ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථානවලට සහ දේවස්ථානවලට තියුණු ආයුධයක් අතතිව ඇතුළු වී මුදල් සහ දේපළ කොල්ල කෑමේ යෙදුණු සංවිධානාත්මක අපරාධකරුවෙකු වැල්ලම්පිටියේ සේදවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී කොළඹ අපරාධ කොට්ටාසය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු සතු අත් බෝම්බයක්, හෙරොයින් මත්කුඩු, පිහියක්, අරන්මාලයක් සහ බුදු දෙකක්ද පොලිස් බහරයට ගැනුණා. මේ මීට පෙර දිනක පොලිසිය සැකකරුව ලුහු බඳමින් සිටියදී ඔහු පලා යන අයුරුයි. පොලිස්ථාන හයකට ලැබුණු පැමිණිලි මත සිදු කළ විමර්ශනයකදී නිවාස කොල්ල කෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු වැල්ලම්පිටියේ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එහිදී රුපියල් ලක්ෂ 20කට අධික භාණ්ඩ තොගයක් කොටිකාවත්ත සහ කොළුනාව ප්‍රදේශයේ පිහිටි සැකකරුවන්ගේ නිවෙස් තුළ තිබී සොයා ගනු ලැබුවා. ඉංගිරිය හඳපාන්ගොඩ කොටිකල ප්‍රදේශයේ දේවාලයකට පහර දී පිත්තල වලින් නිම කරන ලද පෞරාණික දේව ප්‍රතිමා, තම්මැට්ටමක් සහ දවුලක් කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු සහ භාණ්ඩ සොයා කිරීමට ඉංගිරිය පොලිසිය සමත්ව තිබෙනවා. දේව ප්‍රතිමාවක් රුපියල් 25,000ක මුදලකට නිවසකට අලෙවි කිරීමට යාමේදී පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා. වසරක් පාසාම කැලණිය වෙසක් මංගල්‍යයට සමගාමීව මහජනතාව දැනුවත් කිරීම සඳහා දෙරණ මාධ්‍යාලයෙන් ලබා දෙන මාර්ග පෙන්වීමේ පෝරු සහ මාර්ග බාධක පෝරු ඊයේ දිනේදී කැලණිය පොලිස් ස්ථානයට සහ කැලණිය විහාරස්ථානය වෙත භාර දෙනු ලැබුවා.